මීළඟට අපිත් එක්ක එකතු වෙන්නේ ඉතින් හැමෝම ආදරය කරන හැමෝගේම ආදරයට පාත්‍රු තවත් චරිතයක තමයි සුරජ් මාපා සුරජ් අය ඉතින් කොහොමද හොඳයි ඉතම සතුටයි අද මේ වගේ කාලයක මේ මෙවැනි සම්මන්ත්‍රණ මේ විදිහට පවත්වපු ගැන ගොඩක් සතුටු වෙනවා මොකද අපි හිතුවේ තවත් කල්යයි කියලා මේ සම්මන්ත්‍රණ ඉතින් තමත් සතුටයි මේ මෙහෙම උත්කර්ෂවත් අන්දමට මේ සම්මන්ත්‍රණ පැවතුණේ ඉතින් අය ඇත්තට මේ කොරෝනා කියලා ප්‍රශ්නයක් ආවා ඒක අපි හැමෝටම බලපෑවා ඊට පස්සේ ඒ ඒ අතරතුරත් ඒ ප්‍රශ්න තියෙද්දිත් මේ වගේ කලාවට කාලයක් වෙන් කරලා මේ වගේ දෙයක් කිරීම ගැන මොකක්ද හිතන්නේ ඇත්තටම සම්මානුල්ලකින් හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ කලාවට උත්තේජකයක් ඒ කියන්නේ මේ මේ විශේෂයෙන් ටෙලිනාටි කලාවට උත්තේජකයක් සිද්ධ වෙනවා ඉතින් ලංකාවේ දැන් අපි බලාපොරොත්තු වෙන අපේ ප්‍රේක්ෂකයන්ට අපේ ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත් හොඳ හොඳ නිර්මාණ ලබා දෙන්න. ඉතින් මේ වගේ සම්මාන උල්ලේ වෙන්නේ හැම වෙලාවම හොඳ නිර්මාණවලට අවස්ථාව ලැබිලා ඒ වගේම තවත් හොඳ නිර්මාණ කරන්න අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන්ට තවත් ශක්තියක් ලැබෙනවා මේ සම්මාන උල්ල වලින්. මම හිතන්නේ එහෙම වෙන්න වෙන්න මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට හොඳ රසස්වාදයක් එක්ක ගුණාත්මක දේවල් ලබා දෙන්න පුළුවන්කමක් තියෙයි. ඉතින් ඉදිරියේදී මීට වඩා හොඳට ගුණාත්මක දේවල් ලබා දීලා ලංකාවේ ප්‍රේක්ෂකයන්ට කලාව තුළින් රසස්වාදයක් ඒ වගේම අලුත් දැක්මක් අලුත් විදිහට හිතන්න ලබා දෙන්න අපි කලාකරුවන් අපි ගොඩක් උත්සාහ කරනවා. ඉතින් මම කියන්නේ දැන් මේ වගේ සම්මානවලින් සම්මාන ලාභීන්ටත් ඒ වගේම තවත් ඉදිරියට සම්මාන ගන්න අධ්‍යක්ෂකවරුන්ට නිෂ්පාදකවරුන් නළුලියන්ට තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ වචන ටික ගොඩාක් ගැඹුරුයි. ඒ ගැඹුරු වචන ටික ඇතුලේ මහා විශාල වූ අර්ථයක් තිබුණා. ඉතින් අයියේ මේ බිහිවන නිර්මාණ අතරතුර ඉන්නවද මේ සාර්ථක ප්‍රේක්ෂක ජනතාවක්? හදන්න ඕනේ. ඉන්නවා ඇත්තටම ටිකක් ඈත් වෙලා හිටියා කාලයකදී. නමුත් මං හිතන්නේ හොඳ ඊළඟ පරම්පරාවට අපි හොඳ දේවල් දෙන්න ඕනේ හැම වෙලාවෙම. ඊළඟ පරම්පරාවට හොඳ දේවල් දෙන්න නම් ඒ කියන්නේ ඒගොල්ලෝගේ සිතීමේ මට්ටම වෙනස් කරන්න ඕනේ. සිතීමේ මට්ටම වෙනස් කරන හැම වෙලාවෙම කලාවෙන්ම තමයි. ඉතින් විශේෂයෙන්ම දැන් අලුත් කලාකරුවන්ට ඒ වගේ අලුත් අධ්‍යක්ෂකවරුන්ට අලුත් නිෂ්පාදකවරුන්ට හරි දැක්මක් තියෙන්න ඕනේ. ඒ දැක්ම මං හිතන්නේ මේ වැනි සම්මාන උළෙලෙන් ඉදිරියට යවනවා කියලා මට හිතෙනවා. ඒකත් එක්ක ලාංකික ප්‍රේක්ෂකයාව වෙනම තැනකට ගෙනියන්න ඕනේ. ඒ ගෙනියනවත් එක්ක ඔවුන්ගේ සිතුවිලි ඒ වගේම ඔවුන්ගේ තියෙන ප්‍රශ්න ඒ හැමදේම අමතක කරලා එක ටික කාලයකට හරි ඔවුන් රස වින්දනයක් ලබා දීලා සිතීමේ මට්ටම වෙනස් කරන්න ඕනේ කියලා මම හිතනවා. ඔව් ඉතින් මම අහන අවසාන ප්‍රශ්නේ මේක බැරෑරුම ප්‍රශ්නයක්. මොකක්ද දන්නවද? සුරජ් මාපා කියන චරිතය ඉදිරියේදී මොනවද කරන්න ඉන්න වෙනස්කම් තමන්ගේ ජීවිතයේදී? ජීවිතයේදී කලාව තමයි ඉතින් එක. දැන් මේ අවුරුද්දේ මම නිර්දේශ වුණා හොඳම සහාය නළුවා කියන කැටගරියේගේ. ඉතින් මම හිතන්නේ ඉදිරියේදී හොඳම නළුවා සම්මාන ලබා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම ඉදිරියේ තව මමත් සම්මාන ලබා ගන්න ඉතින් නිර්දේශ වුණා වගේම ඉදිරියේත් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජීවිතෙත් යම් යම් දේවල් සිද්ධ වෙයි. හිතන පතන ඒ දේවල් හැම දෙයක්ම ඉතා සාර්ථකව ඉෂ්ට සිද්ධ වෙන්න අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. අපිත් එකතු වුණාට බොහොම ස්තුතියි සුරජය.